ජනාාධිපතිවරයා ඉතා පැහැදිලිව. ගිය සතිය ප්‍රකාශ කලාාය කියලා. මාධය වාර්තාාවුණාත් ත්‍රස්තවාදය වැලක්වීම සහ ඒවගේ හදිසිනීති පියවරයන් අකුලාගන්න ක්‍රියා කරමයි කියලා. එතකොට හදිස්නිිත ෙගුලස් තවදුරටත් දීර්ග කරන්නේ නැහැ කියලා එතුම ප්‍රසිද්ධි ප්‍රශ කර. එහෙමනං අපි මුණ ගැහුණු අවස්ථාව දිත් සමගජන සධානය හැටියට ජනාධිපතිවරයා කිව්වේ හදිස්නීතියකිසිසේත්. යොදාගන්නේ නැහැ කියලා මෙරටේ දේශපාලන මර්ධනයන් සඳහා. එවගේම ෘතිය සමිති සහ ක්‍රියාකාරකම් නවත්වීම සඳහා යොදාගන්නේ නැහැ. හදිස්නීතිය යොදාගන්නේ රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමටයි කියලා ජනාධිපැත්තුමා අපිට ප්‍රකාශ කලේ නමුත් දැන් සිද්ධවෙනුමක්ද. දැන් හදිස්නීතිය සහ ත්‍රස්්තවාදය වැලක්වීමේ පනත යොදාගන දේශපාලන මත මර්ධනය කරන්න. ෘතිය සමිති ්‍රියාමාර්ග මර්ධනය කරන්න පියවර ගනිින් තිබ යි කිය ම පැදි . එක ප දක් ප ස් ති නි ොට ගැනීම ැ ප සල්ල ශිෂ් අරගල ෙදනු වසන්ත මුදලගේ ඇතුළු තුන්දෙක් අත් අ ඩංගුට ගත්තා. මේ අත්ත ගුට ගත්ත එක්ු මරද. ඕන් ගත්තේ ිච්ච අරගලයක් කරනවස්ථාවකද. එතට එකදී එත්තඩංගුට අරගන සාමානේ නීති හැටට ක්‍රාකරනවා වෙනුවට ක්‍රියාත්මක් කලේ ත්‍රස්තවාදේ වැක්වීම එ පන තියටට. ඒ ල හම ා ොමද ්‍රස්ථවාදිය වැලක්වීමේ පනතේ තියන ්‍රතිපාන සහ. මෙරටේ සාමාන්‍ය නීති තියෙන ්‍රතිපාදන වෙනස්. එතකොට ්‍රස්තවාදී වැලයක්වීම පනති අරතේ අත්තඩංගු අරගන රඳවා තබාගන ප්‍රශ්න කරන්න තින ෝද න මක් න්ුව පැදිි කරන්න න ඒෙම නත්ත රපතල රද. ොද හේතුව අපි අමතක්රන්නපා. ලබන මාසේ ජීවා රැ ම තිබෙන තිබෙනවා. මෙරටේ රෙදිිපිළි කෝට පංගුව ලබා ගැනීමින් පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. G සහනය එත් එක්ම යුරෝප සංගමයේ විවිධාකාරය අපට මේ හදිසිනී තිහා ත්‍රශ්ටවාදය පනත පිළිබඳව නොෙක් සංසෝධන සිදු කරන්න ක යෝජනා කරමින් තිබෙන්නේ. ඒත් එක්කම මණ්ඩක්ක ජාතයන්ත ශාමාත් සංවිධානය විශේෂෙන් ඉල්ල තිබුණා මේරටේ අරගල මර්ධනය කිරීම සඳහා සහ. විධ කාරය මහජන ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා කඳුළුගේෑ ස්පාවිච්චය පවා අත්තිිටවන්න කියලා. එතොක්ද මෙවැනි තත්යක් හමුවේ ආ්ඩුව ත්‍රෂ්ටවාදය වැලැක්වීම පනත වැනි බරපතල අනපනත් යොදාගන්නවනං එවැනි ෘතිය අරගල දේශපාල නාරගල ශිශෂ්‍ය ව්‍යාපාර මර්ධය කරන්න ඒ බරපතල වැරදක් කියල අප පේල්ලා දෙන්න කැමති.